Ruan. එන්න මෝනේ රුවන් මෙතන. රුවන් ප්‍රොෆයිල් එකෙත් කිව්වා වෙනම තැනකට ගෙනිච්චා කියලා. අපිත් දැක්කා. රුවන් කමෙන්ට් එක මෙතන ඉඳලා දෙනවද? ගොඩක් සන්තෝසයි. මගේ ඇස්වල තාම කඳුළු. තමන්ගේ දරුවෙක්. තමන්ගේ දරුවෙක් වේදිකාවක් උඩ ඇත්තම පියෙක් වෙන්න ඕනේ සාරංග. හැබැයි මට දරුවෝ වගේ මේ දාසේ දෙන. මං ඔවුන් වෙනුවෙන් කැප වෙනවා, මහන්සි වෙනවා, මම උපරිම දෙයක් කරනවා. ශිවන්තගේ උප්පත්තියෙන් ලැබිච්ච දෙයක් මට තියෙන්නේ ගයිඩ් කරන්න විතරයි. මම නෙමේ මේ ගයන්නේ, ඔහු ගයන්නේ. මට තියෙන්නේ ඌට පාත් එක හරි දෙය කියලා දෙන්න. ඔබ මොන ටීම් එකේ හිටියත් ඒ ගයිඩන්ස් එක ඕනේ. ඉතින් පුතේ මං සන්තෝෂ වෙනවා එදා ඉඳලා ඔයා මගේ ටීම් එකට ගන්න මං කැමති වුණේ. මං ඔයාව රෙකමෙන්ඩ් කරා සංක වගේ කියලා. මොකද ඒ වගේ කැරක්ට එකක් ඔයාගේ ඇඟ ඇතුලේ තියෙනවා. මේ සියලු දේවල් මං ඔයාට කියන්නේ එක දෙයක් පුතේ මං ඔයාට කියනවා. වීගහ බරවෙන්න බරවෙන්න වර්ධනේ වන් වෙන්න වෙන්න වීයට ගොඩක් එන්නේ නැහැ. ඒක බලදා වැඩි වෙන්න වැඩි වෙන්න වී කරල් නැමෙනවා. ඕනම පළදාවක වැඩිපුර බස්වන්න ගන්න නම් කප්පාදුවක් කරන්න ඕනේ. ඔයාගේ ජීවිතේ කප්පාදු වෙයි මේ ෆීල්ඩ් එකේ යනකොට. ඔයාගේ උඩඟුකම්, ඔයාගේ අහංකාරකම්, ඔයාගේ තියෙන ඇටිටියුඩ්ස් සමහර ඒවා කැපෙන්න වෙයි. එතකොට ඔයා නිහතමානි වෙන්න. මොකද දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඒක. කලාකාරයෙකුට ආදරය කරන්නේ ජනතාවක් ඒකට. ඔයාගේ නංගිලා මල්ලිලා ඔයාට ආදරය කරන්නේ ඔයාගේ ඔළුවේ ඉදම ගත්තාම නෙමෙයි. මම අද මෙතන නැති වෙයි. මම ඉදී. මම දන්නේ නැහැ. හැබැයි පුතේ මම ඔයාට කියන්නේ මේ ශේෂ්ත්‍රය වාරේ යනවා නම් ඉදිරියට පුළුවන් තරම් නිහතමානී වෙන්න. මොකද මම දෙවියන් වහන්සේට බයයි. දෙවියන් වහන්සේට බය වෙන ඔයා ආගම බුද්ධ ආගම වේවා මම දන්නේ. ඔයා අදහන දෙයට ගරු කරන්න, ඒ ප්‍රතිපත්තිවල ජීවත් වෙන්න, කලාකරුවන්ට ආදරය කරන ජනතාවක් එකතු වෙන්නේ ඇටිටියුඩ්ස් එක්ක. නැත්තම් ඔයාගේ තියෙන උද්දච්චකම්, ඔයාගේ ලොකුකම් එක්ක ඔයාට රැල්ලක් එන්නේ නැහැ පුතේ. සාරංග මට මේක කියන්න වෙනවා. මම අවුරුදු 15 මේ ශේෂ්ත්‍රේ. මම අදට ට්‍රයි කරනවා මම නිහතමානී වෙන්න. මම පුළුවන් තරම් යට වෙන්න බලන්නේ අර වී ගර්ල වගේ. මම වැඩි වෙන්න වැඩි වෙන්න මම ඔළුව නමන්න කැමති. මම පුතේ ඔයාලට කියන්නේ මගේ 16 දෙනාටම කියන්නේ මම මෙතන ඉන්න සීළු ළමයිට. ඔබ අනිත් කෙනාට ආදර්ශයක් වෙන. ඔයාගේ තියෙන හැකියාවෙන් තව කෙනෙක්ට උදව් කරන්න. ඔයාගේ තියෙන හැකියාවෙන් තමන්ම බැබලෙන්න යදන්න එපා. මේ ටීම් එක ඇතුලේ ඔයාට සිං කරන්න බැරි අසරණ ඉන්න ඇති අය. එයාට සපෝට් කරන්න. ඔයා උදව් කරන්න. ඔයාට කීබෝඩ් ගන්න පුළුවන්. ඔයාට ගිටාර් ප්ලේ කරන්න පුළුවන්. අද මේ දරුවා වගේ මේ දරුවාට වගේ උදව් කරන්න. මේක උදව්වෙන් සපෝට් එකෙන් යන්න ඕන එකක්. මේක චේන් එකක්. මේක තනි තනියෙන් අපි ඉන්ඩිවිජුවල් ප්ලේ කරලා අපිට ඔළුව හදාගන්න නෙමේ සාරංග. මොකද මේ අනාගතයට එන්නේ මේ දරුවෝ. මොකද මම දන්නේ මේ රටේ ඉඳිදර පිට රටේයිද කියන එක. මම කියන්නේ පුතේ මේ ශේෂ්ත්‍රේ ගන්න ඉන්න ඔයාලා. ඒ නිසා හොඳට කල්පනා කරලා ඔයාගේ විය යුතු දේ සහ ඔයා කළ යුතු දේවල් ගැන හරි කල්පනාකාර වෙන්න. සුබ පතනවා. All the best. God bless you. ජය වේවා. මම හිතන්නේ පිරිමියෙක්ගේ කටහඬකින් කෙරෙන ගැයුමකට පිරිමි ඇහැකට කඳුලක් එනවා කියන්නේ ඒක හරිම සුවිශේෂයි. hirugossip.lk